පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා රාජපක්ෂ අතර සම්බන්ධයකට කිවිලි පොවි දවසට සාකච්ඡාට මේ සම්මේලනයේ සම්මෙලිට ආරාධනා කරන විදිහට මේ සාකච්ඡාවට උඩ මොකක්ද වෙන්නේ කියලා මේක ආරාධනා ඒකට බාධාක් වෙන්නේ නැහැ නැති වෙන විදිහට තමයි ආරාධනා නොකිරීම මම හිතන්නේ ඒකට සහයෝගයක් වෙයි කියලා මොකද සමහර විට ඔබ අවසන් වශයෙන් එක්ක ප්‍රැක්ටිස් වගේම මොඩර
democratic values තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම එක පැත්තකින් ටර්මිනේටර් කෙනෙක්ත් වෙන්න ඕන මේ දූෂණයට වංචාව කරප්ෂන් ඒව නැති කරන කෙනෙක් වෙන්නත් ඕන. ඒ වගේම ජනතාවට ආරක්ෂාව සපයන්න පුළුවන් හොඳ කාරණා ක්‍රමයක් කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි ඉල්ලලා තියෙන්නේ. මම එක පෞද්ගලිකව හිතනවා මට ඉතින් සාතික වෙන්න පුළුවන් මේ වැඩි ගුණයක් තියෙනවා කියලා හිතට වැඩි තව කට්‍යක් ඇති මහින්ද ජනතුමාගේ ඒ හිතේ මම එක ඒ අයිතිය උදුර ගන්න යන්න බෑ. ඒක අයිතිය තියෙන්නේ තුමාට. ඉතින් අපි ඒ වගේ හොඳ කෙනෙක් තෝරගමු. ඉතින් අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග තියෙන රජයක් තමයි අපි පිහිටවන්නේ. විශේෂයෙන්ම ඒ මාධ්‍ය නිදහස සිවිල් අයිතිවාසිකම් වගේවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම අපි මේ රට ශීඝ්‍රයෙන් දියුණු කරන්න තාක්ෂණය ගේන්න පුළුවන්. ඒ වගේම හොඳට අපි ආර්ථිකය වගේම ආරක්ෂා පිළිබඳ හොඳ කල්පනා කරන බලපොරොත්තුවක් තියෙන කෙනෙක් විය යුතුයි කියන එක අපි අදහස් කරනවා. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ කොහොමවත් ඔබතුමාලා ඉදිරිපත් කරන දිනන අපේක්ෂකයා. ඒ කියන්නේ 20යි 20 ජනාධිපති ධූරයේ ඔබගේ පාර්ශවයට ලැබුණොත් ඊළඟට ඔබතුමා අපේ රටේ පාලනයට එකතු වෙන්නේ මොන ධූරයේ ධර්මද? ඒක මේ රටේ ජනතාව තෝරන්නේ බලාපොරොත්තු වෙන රට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක්. එතුමාට ඉල්ලන්න බැරි කරලා තියෙනවා ඔහුගේ ඒ වෙනුවෙන් මේ හොඳ කල්පනා ක්‍රමයක් කරන්න පුළුවන් කෙනෙක් ජනතාව තෝරන්න. ඉතිහා අයගෙන මටවත් අනික් අරවක කතා කරන්න අයිතියක් නැහැ කියලා. අපේ රටේ විශාල අඩුවක් තිබෙන රාජ්‍ය ලේකම් ධූරයක් නැති තවම නරකද රාජ්‍ය ලේකම් ධූරයක් ඇති කරලා ඔබතුමා ඒ ධූරය බාරගත්තා. අපේ සභාපතිතුමා මහත්තයාගේ නීති පිළිබඳ මහත්තයාගේ එතුමාගේ අපි ඔබ නීතියෙන් දෙදෙකල් අපේ මෙහෙම නඩුවක් පැවරුනේ නැහැ. අපි පවුරු නඩුවක් පැවරුනේ නැහැ. ඉතින් එතුමා ඒක සියලු දේවල් වලලා තමයි කියන්නේ. සිංහල ජනතාවක් ඉන්න විදස්සල උතුවලට ඉෂුව එකක් නැහැ අතට. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද 2010 වසරේ අවස්ථා දෙකේම ඉෂුව එකක් නැහැ. 2019 ඡන්දෙදී ඊයේ සංවිධානයේ උතුමාලට කෙරෙහි දැන්න කෙරෙහි කියලා නොෆ්ට් එක තලුවේ මියාස්තා වෙන්නේ උතුරේ තියෙන ජීවන ඡන්ද ලබා ගන්න උතුමාලගේ මොකද ක්‍රියාමාර්ගයක් මන්තු සංවිධානයේ තියෙන්නේ තියෙන්නේ පැහැදිලි කර දෙනවා. ඇත්තටම පලාත් පාලන ඡන්දය තත්ත්ව උතුරු නැගෙනහිර ඔය කියන සංවිධානයේද පලාපාන ආයතන 34 බහුතරයක් ගත්තේ 150ට වැඩිය දෙකයි. ඒ කියන්නේ කට්ටියගෙන් අය වගේම 135කටත් අතුරට අඳ ප්‍රතිශතයක් ලැබුණේ. ඉතින් මේ කට්ටිය කිව්වොත් අපිට විරුද්ධ වෙනවා කියලා මට හිතෙන්නේ අපේ පැත්තට තව 165ක් ලැබී ගියා. එහෙම ඒ කට්ටිය ආවොත් ඒ නැතුණත් අපි අපක්ෂයක් හැටියටත් අපි සහෝදර දේශපාලන පක්ෂ දන්නවා. මේ ගිය සම්මුද දිනත් මහින්ද රාජපක්ෂ එතුමා එක්ක සාකච්ඡා කරා. උතුරේ තියෙන දේශපාලන පක්ෂ දන්නා එක්ක
පුද්ගලයන් එක්ක. එතන අපි මෙවර පැහැදිලිව කියනවා අපි උතුරේ සාමනීර වගේම වතුකරේ ජීවත් වෙන දෙමළ කතා කරන ජනතාව එක්ක දැඩි සම්බන්ධතාවයක් ඇති කරගන්න ඔවුන්ගේ ප්‍රශ්න අඹරගෙන ඒවට විසඳුම් සොයන අවංක විසඳුම් සොයන පක්ෂ ඒ වගේම ආණ්ඩුවක් පිටව ගන්න අපි ඔවුන්ගේ උදව් ආසුතු පක්ෂ ගන්නාව උතුරේ තියෙන අධ්‍යාපන පක්ෂ ඒ වගේම කණ්ඩායම් ඒ වගේම මේ පක්ෂ ගිය පළාත් පාලන ඡන්දයේදී තමුගේ නියෝජිතයෝ තේරලා ඉන්නවා. ඒ වගේම ඡන්ද ප්‍රමාණයක් 165කට වැඩි පොදුවේ ඔක්කොම ගත්තොත් දෙමළ සංධානයට විරුද්ධව තරඟ වෙදෙන පක්ෂ අරන් තියෙනවා. එයින් ඒ පක්ෂවලින් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ ඇත්තමත් එක්ක ඊළඟ ජනාධිපති මැතිවරණයේ සහයකින් වැඩ කරන්නත් යමිනීගේ පළාත් සභාව මැතිවරණේ තියෙනකොට උන් කණ්ඩායමක් හැටියට වෙනම තරඟ කරන්නත් සූදානම් බව අපිට දැනගන්න තියෙනවා. ඒ වගේම තුනි පසුගිය පසුගියදා ප්‍රහාරයට චෝදනා ලැබපු දේශපාලකයන් මේ වගේ සංධානගත වෙනකොට එකතු කරගන්න පුළුවන්ද ඔබලතුමා ඒ ගැන මොනවද හිතලා තියෙන්නේ? ඒ පසුගියදා ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබපු මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ගේ දැන් අපි මේ ආණ්ඩුවේ චෝදනා කරනවා මම චෝදනා ලැබලා මට අඳු තියෙනවා හයක් මමත් ඔය සුදු ඇන්නකින් කොළඹ ඉඳලා FCID ගෙදලා මේ මාතර උසාවිය තරන් ගියා. ඉතින් මම දන්නවා ඒ මෙහෙ චෝදනා මොනවද කියලා. ඒ කන්ද ඒවයි. හැබැයි විශේෂයෙන්ම ඔබ කියපු සිද්ධියට සම්බන්ධයි කියලා හෝ සම්බන්ධ සැකකරන දේශපාලන පක්ෂයක අපි ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පක්ෂයෙන්. දේශපාලන පක්ෂ මේක 2005-10 වැඩ කරපු දේශපාලන පක්ෂයක්. හැබැයි නිල උලමා සංවිධානය කියන්නේ වෙන එකක්. ඉතින් මේක මම දැක්කා මේ සෝෂල් මීඩියා එකේ යනෝ මේ දෙක අරන්දල ඒක පැහැදිලිව කියනවා ඒ සංවිධානය නෙවෙයි. එයා පක්ෂය එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන් දන්න විදිහට ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාර්ගයෙන් එතුමාගේ නායකත්වයෙන් තමයි ගිය පළාත් පාලන මැතිවරණයේ කාටන්ගුඩි කියන ප්‍රාදේශ සභාවේ කොට්ටාස 10ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරඟුලින් තරඟ කළා. ඉන්නේ වගේ මේ රාහුල් ප්‍රාදේශ සභාවේ කොට්ටාස 10-8 ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඔහු ඒ කාලේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. කාලින් කාලට මේක ඒවටත් යනවා රාසෙමුත් යනකට තියෙනවා. අපි දන්නේ නැහැ මේ අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා 2015 මහින්ද ජනාධිපතිගේ නම ලිඛිතව යෝජනා කළා. අපත් කාලා අවශ්‍ය ඊළඟ දවසේ දෙනකොට
පොදු අපේක්ෂ දැවුණයි ඒවගේ පුද්ගලයෝ ගැන අපිම කියන්න බැහැ. දේශපාලන මතවාදයක් අනුව නම් අපි මොනවාකාරකිවක්ත් ස්වස්ථවාදය අන්තවාදය උදව් කරන දේශපාලන පක්ෂයක අපේ පක්ෂය සන්ධානගත වෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමා මුලින්ම ටිකක් තීර හොයා ගන්න අර කම්නික හොයා ගන්න වගේ වැඩක්. එතුමා නියම මානසික වාදියෙක්. මහින්දන්නේ මේ අවුරුදු ලංකාවේ අර්ථ දිනාස් 500කට බිහිවෙච්ච එකම රාජ්‍ය නායකයා තරම් මානව හිතවාදියෙක් නෑ මං හිතන්නේ. ඒක එතුමාගේ තියෙන ගුණාංගයක්. ඒකම සමහර වෙලාවට නරකටත් හිටලා තියෙනවා. රාජපක්ෂ මැතිතුමා නම් එතුමාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන තියෙනවා. අපිට ඔහොම තමයි මේ පක්ෂය ආරම්භ කරපු වෙලාවෙත් බලන්න ප්‍රාදී සමාජන්දේ යනකොටත් ගක්කය කිව්වේ. හැබැයි ඉතින් ජනතාව තීන්දු කරේම නෙවි. ඉතින් අපි කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක එකතු වෙන එක තමයි සුදුසුම කියලා බැලු බැරණට පේනවා. නමුත් ඒ එකතු වුණයි කියලා දිනන්නේ නැහැ, එකතු නුණයි කියලා අරදින්නේ නැහැ. විවිධ දන්ද ටිකක් 57 ලක්ෂ ඉඳලා 47 ලක්ෂ නඩු වුණා. ඒ වගේම වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙවෙයි, ඒක ප්‍රබලම දන්ද තියෙන දැන තව අනිත් පළවේග සියලු දෙනාම එකතු කරගන්න අර කිව්වා විතුරේ වර්ධමාන පෙරමාලා වගේ අද ආවිදා පැහැරලා ඉන්න පක්ෂ තියෙනවා. එයත් වගේම අන්තවාදී හා ස්වස්ථවාදී නොවන අනිත් සියලුම දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්න අවශ්‍යයි කියන එකේ පදනමේ අපමි. ඒ වුණොත් එකතු වෙන්නේ නැහැ. අපි නම් කැමති මේ මන්ත්‍රීකමත් අතහැරලා මහින්ද රාජපක්ෂ කියන එක්කෙනා වටින්නේ ඔය මන්ත්‍රීකමක් විපක්ෂ නායක අගමැති කියනට වැඩිය ජනතාව ආදරය කරන්නේ මහින්ද මහත්තයාට.
අපි හැමදාම විතර දන්නේ මගේ සහෝදරයා අන්ද නෙවෙයි ජනතාව මොම කිව්වේ මහින්ද මහත්තයාට. ඉතින් ඒ වැනි කෙනෙක් එක්ක අපිට අපේ නායකයා කරගන්න පුළුවන් නම් ඒ තරම් අපි කැමතියි. කමිටියක සම්බන්ධව පුතුමන් කටයුතු කරන්න ඕනද? ඒකට හේතුව 2015 ජාතික ප්‍රතිවර්ණයේදී සත් ජාතික පක්ෂයයි WPA ජීවිතයි එකට එකතු වෙන්න ප්‍රධානම හේතුවනේ අපි ආරක්ෂක හමුදා 40,000 කරයි. ගවිල ජනතාව රාජනය කරයි කියන හේතුව. පසුකාලික අපි ඇහුවා ඇමරිකාව ප්‍රකාශ කරා සංවිධාන කරයි කියලා ආණ්ඩුව යහනයක්. ඔබතුමාට මේ ජාත්‍යන්තර සාධකය මම කියපේක වරද්දලා සමහර මාධ්‍යයෙන් පෙන්වලා දීලා තිබුණා. කියෙව්වා ඒ කියපේක වෙන සෝෂල් මීඩියා වල ගන්න විදියට ගත්තා. අපි පිළිගන්නවා අපේ පක්ෂය මේ ලෝකේ හෝල්ඩින් කරන්නේ වෙලා තියෙන තරමට ජාත්‍යන්තර සමත්තාව පුළුල් කරන්න ඕන. අපි තනි වෙන්න සූදානම් නැහැ. නමුත් ඒ වගේම අපි අපේ ස්වයංවිභාවයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ඕන. අපි කිසිම මුල්‍යමය හෝ වෙනත් වාසියක් දේශපාලන වාසියක් සඳහා අපේ ජාතිය රට අපේ ස්වයංවිභාවය අපේ සංස්කෘතිය පාවා දෙන්න අපි සූදානම් නැති පක්ෂයක්. අපි ඒවා ආරක්ෂා කරගෙන හැම රටක් එක්කම විතර උදාමින් ඉන්න අපි එහෙම හිටපු රටක් විශේෂයෙන්ම නොබැදී පිළිවෙතක් අනුගමනය කරනකොට මේ ලෝකෙම ගෞරවයට පත් වෙච්ච රටක් අද ඉතාම ලෝකෙම තියෙන කුණු වෙනත් දාන රටක් බවට පත් කරලා තියෙනවා. එහෙම නැතුව මේ රට ලෝකයේ අභිමානීය තත්ත්වයට අපේ ශ්‍රී ලංකා කොඩිය අරගෙන ලෝක සූරයන් වෙන්න පුළුවන් ජාතියක් කියන එක අපි විශ්වාස කරනවා. එහෙම අපි ගත සම්බන්ධතා තමයි ජාත්‍යන්තරය තුළ අපි ඇති කරන්නේ. එහෙම ආඩම්බර ජාතියක් දී කරන්න පුළුවන් වෙයි කියලා අපි පක්ෂයක් හැටියට පිළිගන්නවා. ඒකට සුදුසු නායකයෝ මේ අපේ පක්ෂය සතුව තියෙනවා. මං හිතන්නේ ඒක වගේම අපි මේ වෙනකොටත් විශේෂයෙන්ම අපේ පක්ෂයේ සභාපතිතුමා වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අද සියලු රටවල් එක්ක යම් යම් පොඩි පොඩි වැරදි අවබෝධ තිබුණා ඒ කාලේ ඒවා දුරු කරගෙන අද අපි ඔවුන් සමග ශක්තිමත් බැඳීමකට ඇවිල්ලා තියෙනවා. මට සාතික වෙන්න පුළුවන් අපේ රජයක් යටතේ වෙන කවදාකවත් නැති විදියට ජාත්‍යන්තර සමත්තා ඇති කර ගන්නවා. ඒ වගේම අපිට විරුද්ධව අපි මුලින්ම මොන දෙන්නේ කොහොම වෙලද මේක තියෙන්නේ ඒකට රුවන්ඩාවල ඊට පස්සේ අපි ඉඩිවා වලට යන මාර්තුවල පාරහිම්කම් කොමිසමීට ඒ යන්න ඒවටත් අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඊළඟට අපි සූදානම් කරලා තියෙනවා මේ රටේ දැනටත් මම හිතන්නේ ඉදිරි කාලය තුළ අපේ විශේෂ නියෝජිතය හෝ නායකත්වය ඉදිරි කාලය තුළ ඒ රටවල් වලට ගිහිල්ලා හෝ මේ රටට ඇහිල්ලා ඒ වගේ මේ රටේ තියෙන තානාපති කාර්යාලත් එක්ක දැඩි සම්බන්ධතාවයක් ඇති කරගෙන හරි අවබෝධයක් ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වෙලා අහුන් නැතිද මම අවසාන වශයෙන් ඉතුමාගේ ආන්න මම දෙවන වතාවට අවසානයි කියලා කිව්වද මේ දැන් මම 2020 ජනාධිපතිවරණයේ සුවිශේෂී ලක්ෂණයක් පේන්නද වෙනවා. 2020 එකෙන් ඉඳ බෑ අපිට ධර්මයේ මත තියා ගන්න ඕනේ. අන්න ඒකේ තමයි මාත් මේ කියන්නේ. ඒකේදී වෙනදාට නැති විශේෂිත තත්ත්වයක් තමයි අපේක්ෂක සංඛ්‍යාව සැලසුම් කාර්යී ලෙසද මම දන්නේ සංවිධානාත්මකව දන්නේ ඉතාලම වැඩි පිරිසක් සහභාගී වෙන බව පේන්න තියෙනවා.
මට දැනගන්න ඕනේ මෙහිදී උතුරු නැගෙනහිරේ එතන නියෝජනයක් පේන්නේ නැහැ. මේ අනිත් කොටසේ පෙන්වන්නේ මේ අපේක්ෂකයන්ගේ වුමනාවක්ද එහෙම නැත්නම් සැලසුම්කාරී ලෙස දේශීය විදේශීය වශයෙන් කරන සංවිධානාත්මක වැඩක්ද? ඒක මේ නැතිවරණ ප්‍රතිපලයට බලපෑමක් කරන්නද මොකද මේ කරන්නද? බලමු අපි ඒක මොන අදහස් කියනද මම නම් පෞද්ගලිකව පැවති වැඩි දෙනෙක් වැඩි අදහස් තියෙන අය ඉදිරිපත් වෙනවා නම් උතුරු නැගෙනුනොත් අපේක්ෂක ආවොත් ඒක තවත් හොඳයි. මෙහිදී මේ කාට හරි කියලා එහෙම ඉදිරියට දාගෙන මතේදී පුළුවන් මට තමයි නිකුලගේ ඒක එච්චර කෙටියෙන් තරම් සහල් ප්‍රශ්නයක් නැති වැඩක් ඔය 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 එන අන්දයි නෑ ඒකත් දිය මම මේ ඉස්සෙල්ලා මහින්ද ජනාධිපතිතුමා ආරම්භ කරන වෙලාවේ හැම ගෙදරකම තියෙන නම තියෙන බෙහෙත් වර්ගයක් හදන කෙනෙක් ආරම්භ කරා මේ අනිත් කට්ටිය මේ කන්ටිය වගේ නෙවෙයි ඉතින් එහෙම ඉතින් කිරියාවක් වෙනවයි කියලා කිව්වා. ඒ හැබැයි නේද ඡන්ද ගන්න දන්නවා. ඉතින් හැබැයි අපි ඒ අයගේ හොඳ අදහස් තියෙනවනම් ඒ අදහස් මම හිතන්නේ අපේ පක්ෂය වගේම අපේ ආණ්ඩුවේ අදහස් ගත්තොත් හොඳයි කියලා අපි හිතනවා. ඉතින් අපේක්ෂකයෙක් කියන එකෙන් අදහස් කරන්නේ එයා තමන් කරනකම් අපේක්ෂකත් වෙයි කියලා. නමුත් ඔවුන් ඉදිරිපත් කරන අදහස් වලට ගරු කිරීමට අපි සූදානම්. කරනේවා කියනේවා කරේ නැතුණාට ඉතින් විශ්වාස කරන්න වෙනවා ඉතින් කොහොමදත් ඉතින් ඕක ඉදිරිපත් කරන්නේ ඔය එහෙම ඒ වගේම ඉදිරිපත් කරයි කියලා අවසන් මොහොත වෙනකන් මේ ඉන්නවයි කියලා කියන්න බැහැ මොකද මේ ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා ඉලාස් වෙච්ච වෙලාවට තියෙනවා ඒක සහයෝගය දක්වපු එදා අපේ සම්දානේ අපේක්ෂකතුමියට උදව් කරන්න ඉරිසකරයි මේක හන්ද මේක අන්තිම මොහොත වෙනකන් ජයග්‍රහණය ගැන අපි සමරන්න යන්නේ නැහැ ඒ වගේම අතාරින්න යන්නේ නැහැ සතරේ මොකද ඔය ඒක හන්ද අපි උත්සාහ කරනවා සියලු කොටස් එකතු කරගන්න ඔය කියන අපේක්ෂකයන් පුළුවන් තරම් අපි උන්ගේ අදහස් අරගෙන එකතු කරගන්න බලමු ජනාධිපතිවරණ අපේ පක්ෂයේ එහෙම නායකයෙක් වැඩ කරන්නේ නැහැ. එතුමා මම කියලා කියනෝ නම් ඒක අපි පිළිගන්නේ. එතුමා ඇත්තට හැබැයි හොඳ කලමනාකාරී. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී වෙන බවට මට විශ්වාසයි. එතමයි ඔහුට බයයි. සමහර කෙනෙක් ඔහුට බයයි. බය වෙන දෙයක් නැහැ. බය ඉතින් බය කට්ටිය ඉන්නවා නම් ඉතින් අර ඒ ලුංගහට පය කට්ටි ඉන්නවා මම ඒක සාවියේ ඉඳිපෙරද ඉන්නකොට ඒ සාවියේ ලයිට් නිවලා මේ ලුංගහට නියම කරලා එක්කලා තමයි හැබැයි යා හිනා වෙලා තමයි ගියේ ඊට වැඩිය බය වුණා අපි ඒ මේ ඉස්සාලා ඉඳලා ඒ හන්ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිමියන් ඔබතුමාට සහයෝගය දෙනවා කියලා ආරංචි. මං කිව්වනේ ඕනම එක්කෙනෙක් සහයෝගය ගන්න සූදානම් අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් හැරින් එතුමිය දෙකටම අයිති වෙන්න ගන්නෑ. ලැබෙයි කියන්න බෑ.
එතෙන් අපිට ඒ අතන ගල්ලේ හතර ඉතින් ඒක ඒ සායෝගේ තමයි ලැබෙන්නේ. මෙතුමනි අපි දැන් උතුරු නැගෙනහිර හා රතු පාටින ගැන කතා කරලා කොහොමද එතුමන්ලගේ ව්‍යාපාරය දැන් කඳුරට ජනතාවගේ අතර කොහොමද මේක ගෙනියන්නේ? එතුමන්ලගේ ඒ ජනතාවගේ ඉල්ලීම් බොහොමයක් තිබුණා. පසුගිය රජයේ වල ඒ ඉල්ලීම හරියට සාර්ථක වෙන තමත් ඒක ලොකු ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ. රුපියල් 10ක් ඉල්ලුවා, ඒ 10 දුන්නේ නැහැ. ඊට පස්සේ රුපියල් 50යි තීන්දුව කරේ. ඒ 50 දැන් තාම දෙන්නේ නැති තත්ත්වය තමයි ඇතිලා තියෙන්නේ. ඒ වගේ තියෙනකොට මේ කඳුරට ජනතාවගේ සහයෝගය උත්පන්නව කොහොමද ලබා ගන්නෙ? ඒ වගේම ඒගොල්ලන්ට කොහොමද මේ ඉල්ලීම ඉෂ්ට කර දෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න ඕනේ. ඇත්තටම මෙම කඳුරට ජනතාව ගැන ඒ ප්‍රශ්නය අපි රටක් හැටියට තාම කල්පනාවෙන් හිතලා විසඳුමක් සොයන්න ඕන ප්‍රශ්නයක්. ඒ වගේම මෙතෙක් ආර්ථික වශයෙන් හා යටිතල පහසුකම් මතින් වැඩිම සේවයක් කඳුරට ජනතාවට කරේ පතුකරේ ජනතාවටම ඉන්දිරා රාජපක්ෂ ජනතාවට. ඒක බය නැතුව අපිට කියන්න පුළුවන්. මොකද මේ විෂය යම් කාලෙක මගේ අමාත්‍යංශයත් තිබිච්ච නිසා ඒ දිවිත සෑම පැත්තකින්ම ප්‍රශ්න විසඳුවා. ඒ කාලේ විශේෂයෙන් මගේ අමාත්‍යංශයෙන් නැති පැත්ත කිව්වොත් සියලු පාසල් වලට වතු පාසල් වලට ගුරුවරුන් 4000කට පමණ පත්කිරීම කරා. ඒ වගේම හැම කාර්යාලයකම රජයේ කාර්යාලයකම පාෂා දෙකෙන් පරිවර්තනය කරගන්න කෙනෙක්පත් කරලා තිබුණා. ඒ වගේම ලියුම් බෙලීම පව ඔවුන්ට ලියුම් බෙදුවේ නැහැ. ගෙවල් වල වත්තේ සුපිරිම මාත්‍යයට තමයි ලියුම් ටික දෙන්නේ. එයාට ඕන ඒවා දෙන්න පුළුවන් නැති ඒවා නොදී ඉන්නවා. නමුත් අපි ලියුම් බෙදීමේ අයත් පත් කරලා අයි ලියුම් අයිතිකාරයන්ටම අතට දෙන විදිහට නිවසට දෙන විදිහට අපි සූදානම් කරා. වගේම යටිතල පහසුකම් පැළවාම සියලු විදුලිය, ජලය, මහාමාර්ග, පන්බෙදවල් ඒ වගේම ක්‍රීඩා සෞඛ්‍ය පැත්තෙන් මේ හැම දෙකින්ම වත්කරන්න දුන්නා. හැබැයි අපි ලොකු ප්‍රශ්නයක් තිබුණේ මේ ඉඩම් වල භූමියේ අයිතිය ලබාදී පිළිබඳව ගෙවල් හැදුවට ගෙවල් වල භූමිය පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒක ඇරෙන්න අනිත් සියලු ප්‍රශ්න විසඳ හැකියා. නමුත් අද මේ සමස්ත ආර්ථික කළමනා කිරීමේ වරද නිසා කර නොහැකියාව මේ ආණ්ඩුවේ නිසා මේ දේ කර්මාන්තයේ විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දේවතු හිමියන්ගේ ඉඳලා කර්මාන්ත කරුවන් ඔක්කොම අසන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකේ අතුරුපල් හැටියට තමයි මේ කම්කරු වතුකරේ ජීවත් වෙන කම්කරුවන්ගේ පරි ප්‍රශ්නයටත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව අපි විශේෂ අවධානය අපේ ආර්ථික විෂයඥයෝ ඒ වගේම අපේ ප්‍රතිපත්ති කමිටුව ඒ වගේම විශේෂයෙන්ම ඒකවත් දිනුම් කිරීම වැනි දේවල් වලට විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ අවතු ශේෂ්ඨී සේවය කරන අයගේ වාසිය අපි අරගෙන තියෙනවා. ඒක විසඳලා ඇත්තටම අපේ රටේ ජීවත් වෙන ඉතාම විරුදු ජනතා කොටස් තුනක් තියෙනවා. එකක් නාගරික පැල්පත් වාසීන්, ඊළඟට මුතුබරේ ඉන්න දීවර ජනතාව, ඒ වගේම වතුකරේ ඉන්න වතු ආශ්‍රිත ජීවත් වෙන අය. ගෑගේ නිවාස ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය, ආදායම් ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය මේ ඔක්කොම උපරිම ලෙස තියෙන ජන කොටස තුනක්. ඒ ගැන අපේ අලුත් රජයේ අවධානය විශේෂයෙන්ම යොමු වෙනවා. ඉතින් මේ නිසා
ඔවුන්ගේ ඡන්ද බලාගෙන නෙවෙයි මේ රටේ තවත් සහෝදර ජනකොටසක් ලෙස ඔවුන්ව නගා සිටීමට මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා.